අංගන බීතිකාව කියන්නේ කාංසා ආක්‍රමිකතාවන් දක්වන මානසික රෝගයක්. විවෘත ස්ථානවලට ඇති බිය මෙහි ප්‍රධාන ලක්ෂණයක්. විවෘත ස්ථාන පොදු ජනයා ගැවසෙන මාර්ග වෙළඳ මධ්‍යස්ථාන මෙන්ම තමාගේ නිවසෙන් පිටතට යෑමට පවා අංගන බීතිකා රෝගීන් බයයි. මෙම ස්ථානවලදී ඔවුන් අසාමාන්‍ය හැසිරීම් දක්වනවා. මෙම රෝග තත්ත්වයන් නිතර ඇතිවීම මෙන්ම ඇතැම් විට මාස කිහිපයකට පසු හෝ යම් කාලයක් යටපත් වී සිට යලි හදිස්සියේ ඇතිවීමට ඉඩ තියෙනවා. මේ ඇගොරෆෝබියා තත්ත්වය ප්‍රවේණිගත සාධක නිසා හෝ පාරිසරික බලපෑමක් නිසා ඇතිවෙන්න පුළුවන්. ඇතැම් සිදුවීම් වලට මුහුණ දුන් පසුවද මෙම තත්ත්වයන් ඇතිවෙනවා. නිවසෙන් පිටතදී සිදු වූ භයංකාර සිදුවීමක් හේතුවෙන් ඇතිවන මානසික කම්පනයක් මත මෙවන් මානසික තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. DSM-5 මානසික රෝග වර්ගීකරණයට අනුව මෙය විශේෂ බීතිකා තත්ත්වයක් මෙන්ම සමාජ බීතිකා තත්ත්වයක් ලෙසත් හඳුන්වනවා. වියෝගකාංසාව, ආතතිය, විෂාදය යන මානසික තත්ත්වයන් හේතුවෙන්ද අංගන බීතිකාව ඇතිවෙන්න පුළුවන්. මේ සඳහා නිසි ප්‍රතිකාර ගැනීමෙන් පමණක් යහපත් තත්ත්වයක් අපේක්ෂා කරන්න පුළුවන්. මේ සඳහා ප්‍රතිකාර විදි ප්‍රධාන වශයෙන් මනෝවිද්‍යාත්මක උපදේශනය යොදා ගන්නවා. විශේෂයෙන් කොග්නිටිව් බිහේවියරල් තෙරපි හෙවත් CBT නම් ප්‍රතිකාර ක්‍රමය යොදා ගන්නවා. අංගන බීතිකාව වැඩිහිටියන් අතර දක්නට ලැබුණත් ප්‍රතිශතයක් විදිහට ළමයින් අතර විරලයි. මෙය විවෘත ස්ථානවලට මිනිසුන් සමූහ වශයෙන් රැස්වන ස්ථානවල ගමනාගමනය කිරීමේදී වැනි අවස්ථාවලදී ඇතිවන කාංසාජනක තත්ත්වයක්. ඇග්‍රොෆෝබියා තත්ත්වය නිතරම නැතත් සාමාන්‍යයෙන් මිනිසුන්ගෙන් දකින්න ලැබෙන දෙයක්. විශේෂයෙන් මිනිසු බහුල වශයෙන් ගැවසෙන පොදු ස්ථානවලදී මේ තත්ත්වය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා බොහෝ විට ඔවුන් මෙවන් ස්ථාන මගහැරීම සිදු කරනවා. ඇග්‍රොෆෝබියාව ඇතිවීමට නිවසෙන් පිටතදී සිදු වූ හදිසි පහරදීමක් හෝ එවන් හදිසි බියවීමක් වැනි බියජනක යමක් සිදුවීමද හේතු වෙන්න පුළුවන්. මෙය බොහෝ විට ග්‍රස්තීය ආක්‍රමිකතා ආබාධයක ස්වරූපයක් ගන්නවා. තම නිවසෙන් පිටවී යෑමට දක්වන අහේතුක බිය මෙහි ප්‍රධාන රෝග ලක්ෂණයක්. ඇතැම් විට අංගන බීතිකාව මරණ බීතිකාව දක්වාම ගමන් කරනවා. නිවසෙන් පිටත තමා අනාරක්ෂිත බවත් එම නිසා තමාට හදිසි අනතුරකට හෝ මරණයට පත්වීමට ඉඩ ඇතැයි යන සැකය රෝගියා තුළ ඉස්මතු වෙනවා. මනෝ විශ්ලේෂණවාදීන් පවසන්නේ අංගන බීතිකාව ලිංගික උත්තේජනය පිළිබඳ බිය සංකේතවත් කරනවා කියලා. ඒ කියන්නේ ඇතැම් පුද්ගලයන් බැහැරදී තම ලිංගික ආවේගයන් පාලනය කර ගැනීමට නොහැකි වේ යන බිය නිසා පිරිස් රැස් වූ ස්ථානවලට යෑමට බියක් දක්වනවා. අංගන බීතිකා රෝගීන්ට ඇතිවන සන්ත්‍රාස බීතිකා තත්ත්වයේදී හෘදය ස්පන්දන වේගවත් වීම, සිරුරේ ඇන්ඩ්‍රලීන් හෝමෝන ප්‍රතිශතය ඉහළ යෑම හා කෝටිසෝල් හෝමෝනයේ ඉහළ යෑමක්ද ඇතිවන බව වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ මගින් සනාථ වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන්ට පාලනය කරගත නොහැකි ආවේගයන් මතුවීම, හෘද ස්පන්දනය ක්ෂණිකව වැඩිවීම, තිගැස්මට ලක්වීම, දහඩිය දැමීම, වෙවුලීම, වමනය, ඔක්කාරය, කරකැවිල්ල, උග්‍ර වියලීම, හුස්ම ගැනීමේ අපහසුතාවය ආදී ද ඇතිවෙන්න පුළුවන්. ඇතැම් විට බාහිර පරිසරයේ සිදු වූ සාමාන්‍ය සිදුවීමක් ඔවුන් පෙර මතකයන් හා සම්බන්ධ කර ගනිමින් ව්‍යාජ භීතියක් ඇති කර ගන්නවා. කුඩා අවධියේදී මව්පියන් හා වැඩිහිටියන් විසින් තම දරුවන් නිවසෙන් පිටව යෑමට බියක් ඇති කිරීම සඳහා විවිධ කතා කියමින් ඔවුන් බිය ගන්වනවා. මෙවැනි සිදුවීම් මගින් දරුවන් තාවකාලිකව තම මතයන්ට අවනත කර ගැනීමට මව්පියන්ට හැකි වුණත් පසු කාලීනව මෙම බිය ඉස්මතු වෙන්න පුළුවන්. රෝග ලක්ෂණ ඇති වූ විට ඉක්මනින් ප්‍රතිකාර ගැනීම මගින් අයහපත් තත්ත්වයන් වළක්වා ගන්න පුළුවන්. එහෙත් බොහෝ විට අංගන බීතිකාව ආරම්භක අවධියේම නිවැරදිව විනිශ්චය කරන්න අපහසුයි. බොහෝ රෝගීන් චිකිත්සකයෙකු මුණගැසෙන විටත් ඔවුන් තදබල ලෙස කාංසා සහ විෂාද තත්ත්වයන්ට පත් වෙලා ඉවරයි. අංගන බීතිකාව සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම භාවිතා කරනවා. මේ අතර මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ප්‍රධානයි. අතීතයේදී මේ සඳහා ස්වාප්න ප්‍රතිකාර ක්‍රමය යොදාගත්තා. එසේම මනෝ විශ්ලේෂණ ප්‍රතිකාරයක් වන නිදහස් සංගඨන ප්‍රතිකාර ක්‍රමයද මේ සඳහා යොදා ගන්න පුළුවන්. මනෝවිද්‍යාත්මක උපදේශනයට අමතරව ඇතැම් විට ඖෂධ ප්‍රතිකාරද ලබා දෙනවා. තමාට බියක් ඇති වූ විට එය තවෙකුට පැවසීම ඉතාමත් සුදුසුයි. අංගන බීතිකාව වැඩි වශයෙන් ස්ත්‍රීන් තුළ දක්නට ලැබෙන රෝගයක්. මෙම තත්ත්වය සඳහා සංස්කෘතික කාරණාද බලපානවා. පුරුෂයෙක් තුළ බියගුලුභාවයක් තිබීම සංස්කෘතිය තුළ අනුමත කරන්නේ නැහැ. ඒ නිසා බියක් ඇති වුණත් එය ප්‍රකාශ කිරීමට බොහෝ පුරුෂයන් ලැජ්ජා වෙනවා. පුරුෂයන් බොහෝ විට තමාට ඇතිවන බිය පිටතට ප්‍රකාශ කිරීම වෙනුවට මත්පැන්, මත්ද්‍රව්‍ය ආදිය භාවිතා කර තමාට ඇතිවන බිය අමතක කිරීමට පෙළඹෙනවා. කෙසේ වෙතත් ලිංග භේදය මත අංගන බීතිකාව වෙනස් අයුරින් බලපාන බව හොඳින් මතක තබා ගත යුතුයි.